අදාපි බලන්න යන්නේ බෑඩ් ජීනියස් කියන 2017 රිලීස් වුණු තායිලන්ඩ් ෆිල්ම් එකක් ගැන. මේ ෆිල්ම් එක තමයි 2017 තායි ලැන්ග්වේජ් එකෙන් රිලීස් වුණු සුපිරිම ෆිල්ම් එක දීමේ සම්මාන හිමි කරගත්තේ. ඒ විතරක් නෙවෙයි ඒ අවුරුද්ද ඇමරිකාවේ රිලීස් වුණු ඒෂියන්ස් ෆිල්ම් වලින් වැඩි මාදායමක් හිමි කරගත්තේ මේ ෆිල්ම් එක. තව ඒ රටේ වාර්ෂිකව තියෙන ෆිල්ම් ෆෙයා ඇවාර්ඩ් වලින් වැඩිම සම්මාන ගන්නකොට මේ ෆිල්ම් එකට ලැබුණා. ඇත්තට මේ ෆිල්ම් එකේ එච්චර මොනවද තියෙන්නේ? ඔයාලා ජීවිතේට පොඩි කාලේ එකපාරක් හරි යාළුවගේ පේපර් වලින් කොපි කරලා ඇති. ඒ වගේම යාළුවත් පේපර් පෙන්නලා ඇති. අන්න ඒ වගේ උසාවියේ නඩුවක්වත් දාන්න බැරි පුංචි වරද්දක් කරලා මේ කටි ලක්ෂ ගණන් උපයනවා. මේ ෆිල්ම් එකේ හීරෝයින් කොපි කරන්න දාන මාස්ටර් ප්ලෑන් එක හරියට මනි හයිස්ට් එකේ ප්‍රොෆෙසර් දානවා වගේ. ආටවත් හිතා ගන්න බැරි සුපිරිම ප්ලෑනක් තමයි ගහන්නේ. ඒකට තමයි මේ ෆිල්ම් එකේ නමම බෑඩ් ජීනියස් කියලා තියලා තියෙන්නේ. හරි අපි වැඩි කතා නොකර ෆිල්ම් එකට යමු. මේ ෆිල්ම් එක පටන් ගන්නවත් එක්කම බෑග්ග්‍රවුන්ඩ් එකේ කෙනෙක් කතා කරනවා. මොකද්ද ඉන්ටර්නැෂනල් ස්කූල් එක තරංකාරි විභාගයක් ලෝක පුරාම පවත්වනවා. ඒ කියන්නේ වෙන වෙන රටවලින් ජාත්‍යන්තර ශිෂ්‍යුන් එකතු කරගන්න. ඉතින් ඒ විභාගයේ තියපු වෙලේ ආසියා රටවල වල සමහර රටවල ප්‍රතිඵල ඔක්කොම එක සමානයිලු. ඒක නිසා මේ ප්‍රතිඵල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වගෙන යනවලු. ඒත් එක්ක මේ වොයිස් කට් එක නවත්තලා කෙල්ලෙක් වෙනවා. ඒ තමයි මේ ෆිල්ම් එකේ හීරෝයින්. මං හීරෝයින් කියලාම කියන්නම්. එයා කවුද ප්‍රශ්න කරනවා. එයාත් ඒකට උත්තර දෙනවා. මට මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා කියනවා. එයා ඒත් එක්කම කියනවා බොරුනම් මගේ පාසල් වර්තාවත් චෙක් කරලා බලන්න කියලා. ඒ ප්‍රශ්න අහන්නේ කවුද කින්ද මන්ද කියන එක අපිට කිව්වේ නැහැ. ඒ සීන් එක එතනින් කට් කරලා ඊළඟ සීන් එකේදී හීරෝයිනම හීරෝයින්ගේ තාත්තයි ගිහින් අලුත් ඉස්කෝලේක හීරෝයින්ව ඇතුළත් කරන්න ප්‍රින්සිපල්ව හම්බ වෙනවා. තාත්තා ඉතින් එයා ගැන කියනවා එයා තමයි පන්තියේ පළවෙනියා හැම විද්‍යාවකටම ඒ සාමර්ථ තරම් තියෙනවා. තව ගණිත තරඟ වලට සහභාගී වෙලා ගොඩක් සම්මාන තරම් තියෙනවා. ඒ ටිකක් තාත්තා පෙන්නනවා ප්‍රින්සිපල්ට. තාත්තා මේ දේවල් කියන් ඉද්දි ප්‍රින්සිපල් ඇති ඇති ඔය ඇති අපිට මෙයාව ඉස්කෝලේට බාර ගන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩේ කියන්නේ ඔයාගේ දුවට අපේ ඉස්කෝලේට එන්න කැමතිද කියලා තමයි අපි අහන්නේ. ඒකට දුව කියනවා මම මේ ඉස්කෝලේට අකමැති නැහැ. ඒත් මේ ඉස්කෝලේට අවුරුද්දකට 150,000 විතර වියදමක් යනවා. එච්චර ලොකු ගාණක් අපේ තාත්තට ගෙවා ගන්න බැරි වෙයි. ඒ කාලේ ප්‍රින්සිපල් කියනවා නෑනේ 120,000නේ අපි අවුරුද්දට ගන්නෙ. හීරෝයින් එකට නෑ නෑ මිස් කියලා හිතෙන්ම ගාණක් හදනවා. එයාගේ කැන්ටින් වේදම යන එන වේදම අරෝ මේවා දාලා කිසිම පැන්සලක් පෑනක් පාවිච්චි කරන්නේ නැතුව හිතෙන් එක්ස්ප්ලেইন කරලා ඒවට යන වේදමක් දාලා නිකන් කැල්කියුලේෂන් ෆෝමියුලා දාලා හදලා ඉතුරු 30 කොහොමද වේදම් ගුණය කියලා ප්‍රින්සිපල්ට පැහැදිලි කරලා දෙනවා. ප්‍රින්සිපල් ඒ කාලා කට උත්තර නැහැ. කල්පනා කරනවා තාම කොහොමද 30 දැම්මේ කියලා. ප්‍රින්සිපල් කියනවා ඔයාගේ හැම වේදම්ම අපි දරන්න. හැම වේදමටත් සල්ලි දෙන්න ඕන. අපි මේක බලා ගන්නවා. වා අපි ඉස්කෝලට ආවත් විතරක් ඇත් කියලා ඒ කට්ටිය එතන යවනවා. හීරන්ගේ නම ලින්. එයාට ඉස්කෝලේදී ග්‍රේස් කියලා යාළුවෙක් හම්බ වෙනවා. ඒ යාළුවාව පෙන්නවට පස්සේ කිසිම සම්බන්ධයක් නැතුව එයාගෙන් කවුද ප්‍රශ්න කරනවා වගේ සීන් යනවා. මේ වගේ ගොඩ දෙනෙක්ගෙන් ප්‍රශ්න අහන ඒවා මැදින් මැදින් යනවා. මං හිතන්නේ මෙයාලා කොපි කරලා මාට්ටු වෙලා මෙයාලගෙන් ප්‍රශ්න කරනවා වගේ. හීරන්ගේ යාළුවා ග්‍රේස්. එයා ගොඩක් බාහිර ක්‍රියාකාරකම් වලට දක්ෂයි. ඒත් එයා ඉගෙනීම සම්බන්ධයෙන් අති දුර්වල. එයා ගණන් ටියුෂන් යන සර් එයාට පේපර් එකක් කරන්න කියලා දීලා තියෙනවා. ඒත් එයාට ඒ වගේ උත්තර කිසිම දෙයක් දන්නේ නැහැ. එයා ඒක හීරොන්ට පෙන්නද්දි හීරොයින් පේපරේ බලපු ගමන් ටක් ටක් ගා ඒවට උත්තර ටික කියනවා. ග්‍රේස්ට මාර පුදුමයි. උත්තර බලපු ගමන් ටක් ටක් ගා කියනවනේ. එයා ඊට පස්සේ කියනවා මට ටියුෂන් කරන්න කියලා. ඒකට හීරොන්ට හැමදාම කැන්ටිමේ කන්න අරන් දෙනවා කියලා කියනවා. හීරොයින් ඒකට කැමති වෙනවා. ඊළඟ දවසේ විභාගේ පටන් ගෙන හීරොයින් පේපරේ අතට අරන් බලද්දි අර ලින් දීපු පේපරේමයි මේ විභාගයටත් දීලා තියෙන්නේ. සර් කාර්යයා ටියුෂන් පන්ති යන ළමයිට ඒ පේපරේ දීලා තියෙනවා. ඒත් ග්‍රේස්ට ඒකත් බෑ. කටපාඩම් කරපු උත්තරත් මතක හිටින්නේ නෑ. ඒ තරම් ගණිතයට දුර්වලයි. ග්‍රේස් පේපර දිහා බලලා අඬනවා. ඇයිද කිව්වොත් ඒ පාඩම් කරපු උත්තරත් මතක නෑ යාට. මේ රටේ අපේ රටේ වගේ ඝන පේපරේට උත්තර ලියන්න නෙවෙයි තියෙන්නේ ඉරි ගහන්න. එයාලට උත්තර හතරක් දෙනවා. ඒක බලලා ඉරි ගහන්න විතරයි තියෙන්නේ. MCQ ක්‍රමයට. හීරෝයින් ග්‍රේස් දුකින් ඉන්නවා දැකලා ග්‍රේස් පව් කියලා හිතනවා. ඊට පස්සේ එයා පේපරේ ගත්තකම ටක් ටක් ගාය උත්තරේ ටික ලියලා එයාගේ මකනෙත් උත්තර ටික ලියනවා 1 2 3 14 කියලා. ඊපස්සේ එයා එයාගේ සපත්තු ඇතුළට මකනෙ දාලා සපත්තු ඩෙස්ක් එක යටින් ලින් ගාවට තල්ලු කරනවා. ලින් ඉක්මනට සපත්තු අල්ලගෙන සපත්තු තදින් පාග් ගන්නවා. එතකොට කවුරු හරි ලින් දිහා බැලුවොත් එක සපත්තුවක් තියෙනවා වගේ තමයි පේන්නේ. ලින් එයාගේ සපත්තු කරවලා හීරෝයින් ඉන්න තැනට තල්ලු. සෝරි ගයිස් ලින් නෙවෙයි ග්‍රේස්. මං තනින් තන ග්‍රේස් වෙනර ලින්ගේ නම පාවිච්චි කරලා ඇති. ඒක ගණන් ගන්න එපා. ඒත් ඒක හීරෝයින් ගාවට යන්න නැතුව ඩෙස්ක් එක වැදලා වෙන තැනකට යනවා. දැන් මේ දෙන්නට මොනා කරන්න කියලා හිතා ගන්න බෑ. නැගිටලා ගින් සපත්තුව ගන්න බැලුව සර්ුත් දකින්න ඉඳ තියෙනවා. ඉතින් හීරෝයින් මොනා කරන්න එයා පේපර් එක తీවලා එන්නේ පේපර් එක අරන් සර් ගාවට යනවා. ඒ ගැප් එකේ සපත්තුවක් දා ගන්නවා. හීරෝයින් ගින් පේපර් එක දෙද්දි ලින් ඉක්මනට සපත්තුව අතට තියෙන මකනේ ගන්නවා. ග්‍රේස්ට උත්තර ටික දැකලා මාරම සතුටුයි. හීරෝයින්ට ෆ්ලයින් කිස් එකක් උත් දෙනවා. ග්‍රේස් විභාගෙ ලියලා පාස් වෙලා මේ කතාව ග්‍රේස්ගේ බොයිෆ්‍රෙන්ඩ්ටත් කියනවා. හීරෝයින් මේ කට්ටියත් එක්ක බලද්දි ගොඩක් දුප්පත්.
ඒත් මෙයාලා හැමෝටම වගේ සල්ලි තියෙනවා. ඒත් මෙයාලා ඉගෙන ගන්න අතින් හරිම දුර්වලයි. ඉතින් හීරෝයන්ගේ යාළුවගේ බොයෆ්‍රෙන්ඩ් එයා කියනවා අපිටත් මේ වගේම කියා දෙන්න. මට තව යාළුවෝ 5 දෙනෙකුත් ඉන්නවා. අපි එක විදිහට බාත් 3000ක් දෙන්නම්. බාත් කියන්නේ තායිලන්ත වල මුදල් ඒකකය. ඒ වගේ වාරට 23000ක් තියෙනවා. එතකොට කීයද කියලා අහද්දිම හීරෝයින් ටකස්ගේ 234000යි කියලා කියනවා. හරි මේ දේවල් ටීචර් දැනගත්තොත් බය වෙන්න එපා. මට විශ්වාසම ආය තමයි මං ගෙන්න ගන්නෙ. එයාලා කවුරුත් ටීචර්ලාට කියන්නේ නැහැ. වැඩි හිතන්න එපා. ඔයා මේව පාසල් සංවර්ධන ගාස්තු කියලා හිතන්නකො. ඒ කාලේ හීරෝයින්ට පුදුමයි වගේ. එහෙම දෙයක් එයා ඊට කලින් අහලම නැහැ. ඒ මොන ගාස්තුවක්ද? ඇයි ඔයා දන්නත්ද? අපි මැටි වෙන තරමට අපේ ගාස්තුව වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ඉස්කෝලේ නීති අනුව ලකුණු ගන්න මදි වුණොත් එයාලා සංවර්ධන ගාස්තුවක් කියලා ගෙවන්න ඕනි. දඩේ වගේ. හීරෝගේ යාළුවා 104ක් ගෙවලා තියනවලු. හීරන්ට මුකුත් දන්නේ නැත්නම් එයා ඉස්කෝලෙන් ස්පොන්සර්ෂිප් එකක් දීලා නෙගන්නන්නේ. ඒ වුණාට පහසුකම් ගාස්තු කියලා එකක් තියෙනවා. ඒකට 102ක් ගෙවන්න ඕනලු. හීරෝයින්ට තාත්තා කියලා නැතත් හීරෝයින් කොහොම හරි ඒක දැනගන්නවා. දැන් ඒ ගැන එයා හිතනවා. එයා ටිකක් ඒ ගැන හිතලා එයාත් ඒකට හා කියනවා. ඒ වුණාට මේ කට්ටියට කොච්චර ගියා දුන්නත් ඔළුවට නගින්නෙම නැහැ. ඉතින් ඒකටත් උත්තර ගියා දෙන්නත් ක්‍රමයක් හොයාගන්න බෑ. එයා ඒ ගැන හිත හිතා ගෙදර තියෙන පියානෝ එක ප්ලේ කරනවා. ඒක වාදනය කරගෙන ඉඳිම එයාට අයිඩියා එකක් එනවා. පියානෝ එක ගාදි සරිගම පදනිස ගහනවානේ. ඒ වගේ තාලයක් තියෙනවානේ. අනේ තාල යනවා පියානෝ එක වාදනය කරන විදිය වෙනස්නේ. ඒ කියන්නේ ඇඟිලි හොල්ලන එක. අනේ ක්‍රමයට 1 2 3 4 කියන එක ඩෙස් එකේ පියානෝ එක වාදනය කරනවා වගේ ඇඟිලි වලින් පෙන්නනවා. ඉතින් මේ අයිඩියා එක එයාගේ කොපි කරන්න ආපු යාළුවන්ටත් එක්ස්ප්ලেইন කරලා පහදලා දෙනවා. මෙහෙම තමයි A කියන්නේ මේක, B කියන්නේ මේක, එහෙම කියලා වාදනය යනුව පෙන්නලා දෙනවා. ඉතින් මේ ක්‍රමයට මෙයාලා කරලා විභාගත් පාස් වෙනවා. හැමෝම පාස් වෙලා මෙයාට කියපු වගේම 234000ක් දානවා බැංකුවට. මෙයා මේක අරන් තාත්තා ගැඳුම් දිහා බලලා තාත්තේ ඔයා ඉස්කෝලේ ගුණනාදී ළමයි එක එක ඒවා ඇඳුම් බලලා කියනවැදිනේ. මං ඇඳුමක් අරන් දෙන්නම් කියලා තාත්තට හොඳ ෂර්ට් එකක් අරන් දෙනවා. තාත්තත් ඉස්කෝලේ ගුරුවරයෙක්. මෙයා මෙහෙම කියා දෙනවා ආරංචි වෙලා තව කට්ටිය ඊළඟ විභාගේ ලියන්නත් එකතු වෙනවා. මෙයා නිකන් මේක ජොබ් එකක් වගේ කරන් යන්නේ. මෙහෙම මේ දේවල් යද්දි ඊළඟ අවුරුද්දේ අලුතෙන් හීරෝයින් වගේම දුප්පත් දක්ෂ එයාත් මේ වගේ ස්පොන්සර්ෂිප් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. බැංක කියලා කොල්ලෙක් අලුතෙන් ඉස්කෝලට ඇතුළත් වෙනවා. දැන් එයාව පෙන්නද්දී එයාගෙන් ප්‍රශ්න කරනවා වගේ අතරින් පතරින් පෙන්නනවා. මේ දෙන්න අති දක්ෂ නිසා මෙයාලට ප්‍රින්සිපල් කතා කරලා කියනවා ඔයාලා දෙන්නට සිංගප්පූරුවේ ගිහින් නොමිලේ ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් දෙනන්න අවස්ථාවක් හිමි වෙලා තියෙනවා. ඒත් ඒකට එක ඉස්කෝලෙන් එක්කෙනයි ගන්නෙ. ඔයාලා දෙන්නගේ ලකුණු වල ප්‍රශ්නයක් නැහැ. ඒත් ඔයාලා දෙන්නගේ හැසිරීම රටාව බලලා ඔයාලා දෙන්නගේ කවුද තෝරගන්නේ කියලා මම තීරණය කරනවා. මේක අහපු ගමන් මේ දෙන්න අතර දැන් තර්කයක් එන්න පටන් ගන්නවා. අපේ හීරෝන්ගේ අම්ම නැහැ. ඒ වගේම බෑන්ක්ගේ තාත්තා නැහැ. බෑන්ගේ අම්මා ලොන්ඩරියක් අරන් යන්නේ. ඒත් ඒ වොෂින් මැෂින් එක කැඩලා එයාගේ අම්මා අතෙන් තමයි ඇඳුම් ටික හොදන්නේ. අම්මා අතින් දෙද්දී හොදන දියා බලලා බෑන්ක් ගොඩක් දුක් වෙනවා. එයා කියනවා අම්මට දැන් ඔයාගෙන් රෙස්ට් කරන්න මම මේ ටික හොදන්නම් කියලා. ඊළඟ දවසේ විභාගෙ ලියන්න බෑන්ක් පන්තියට යද්දී එයාගේ පිටිපස්සෙන් යාළුවෙක් කැලේ කියනවා මට උත්තර කියා දෙන්න පුළුවන්ද කියලා. බෑන්ක් ඒකට කැමති වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මෙයා හීරෝයින් එක්ක පියානෝ ක්ලාස් එකේ ගියපු කෙනෙක් තමයි. ඒත් එයාට පියානෝ වාදනයවත් මතක තියාගන්න බැරි. ඒ තරමට මෙයා දුර්වලයි. ඉතින් මෙයාගේ කටින් වැරදිලා පියානෝ කතාවත් එළියට එනවා. බෑන්ක් පියානෝ කතාව මොකද්ද කියලා අහද්දී එයා ඊමිට ටේප් වෙලා එතනින් යනවා. ඒත් බෑන්ක්ට පොඩි සැකයක් එනවා. දැන් විභාගෙ ලියන්න කියලා විභාගෙදෙත් පොඩි ප්‍රශ්නයක් එනවා. මෙයාලට පේපර් වර්ග දෙකක් තියෙනවා. ප්‍රශ්න පත්‍ර A ප්‍රශ්න පත්‍ර අංක B කියලා. ඒකේ එන ප්‍රශ්නයි මේකේ එන ප්‍රශ්නයි තනිකර වෙනස්. බැංක කාර්යාල වේපරේ ලියලි දකින්නවා අර යාළුවෙක් පෙන්වන්න පුළුවන්ද කියලා ඇවේ. අන්න එයා හීරෝගෙන් කොපි කරන එක. හීරෝයින්ටත් පේපරේ ලියලා පෙන්නනවා මෙයා වාගෙන් කොපි කරනවා කියලා. ඒ වගේම සර්ටත් ගිහලා කියනවා. බැංක් තාම දන්නා හීරෝයින් මේ කට්ටියට කියා දෙනවා කියලා. හීරෝන්ට ලැබිලා තියෙන එක කට්ටනේ. ඉතින් ඒකත් සංඥාවක් වගේ හැමෝටම දන්වනවා. ඊට පස්සේ එක කට්ටලේ තියෙන කට්ටියට උත්තර ටික ලියා ගන්න කියලා උත්තර ටික කියන්න පටන් ගන්නවා. මෙයාලා හැමෝම උත්තර ටික ලියලා එතනින් යද්දී හීරෝයින් ඉක්මනට එහා පැත්තේ ඉන්න කණ්ණාඩියකින් එයාගේ දෙවෙනි කට්ටලේ පේපර් ඉල්ල ගන්නවා. එයා ඉක්මනට ඒක අරන් ඒකට උත්තර ටික ලියනවා. ඊට පස්සේ හැමෝටම දෙවෙනි කට්ටලට අදාළ උත්තර ටිකත් කියනවා. ඒත් එක්කම වෙලාවත් ඉවරලා පේපර් ටිකත් සර් ගේන්න කියනවා. ඉතින් හීරෝයගෙන් පේපරේ තියෙන එයා පැත්තේ යාළුවා ගාව. යාළුවා හීරෝයින් අහනවා මම මේ පේපරේ මගේ නම දාලා දෙන්නද කියලා. නෑ පව මොකුත් ලියන්න නැතුව සර් පේපරේ දෙන්නකෝ. දැන් පේපරේ ලියලා හැමෝම එළියෙද්දි සර් හීරෝයින්ට කතා කරනවා. හීරෝයිනිත් බය වෙලා යනවා කියයිද දන්නේ නැහැ කියලා. බලද්දි සර් කියන්නේ ඇයි නම ලිව්වේ නැත්තේ කියලා පේපරේ දීලා ආයි නම ලියන්න කියලා. ඒ වුණාට බැංක් වැඩේ අතාරන්න පටන් නැහැ. ඉස්කෝලෙන් එක්කෙනෙක් නේ ස්පොන්සර්ෂිප් එක දෙන්නේ. ඒක නිසා මෙයා කොහොම හරි හීරෝයින්ව කොටවන්න තමයි හදන්නේ. ඉතින් බැංක් ඔෆිස් එකට ගිහින් කියලා එහා පැත්තේ ඉන්න යාළුවාට හීරෝයින් පේපරේ පෙන්නවවා කියලා. දැන් ඒ දෙන්නා ඔෆිස් එකට ගෙන්නලා විෂුවල් ප්‍රතිතුම ප්‍රශ්න කරනවා. බලද්දි පේපර් දෙක වෙනස්. ඒ කියන්නේ යාළුවාට ලැබිලා තියෙන දෙවෙනි ප්‍රශ්න පත්‍රේ හීරෝයින්ට ලැබිලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රේ.
ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා එළියට යවන්න හදද්දිම ප්‍රින්සිපල් පොඩක් ඉන්න කියනවා. බලද්දි හීරෝගේ කටුකොලවල දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ උත්තර ටික හදලා තියෙනවා. ඉතින් හීරෝයින් එයා පැත්තේ යාළුවට කියා දුන්නා කියලා මාට්ටු වෙනවා. දැන් හැම ඉස්කෝලෙකම වගේ වැරද්දක් කරොත් දෙමෝපියන්ට කතා කරනෝනේ. අන්න ඒ වගේ හීරෝගේ තාත්තටත් කතා කරනවා. කතා කළා ප්‍රින්සිපල් කියනවා ආට මෙච්චර කල් ස්පොන්සර්ෂිප් එකක් අපි දීලා තිබ්බනේ ඒකත් අපි කැන්සල් කරා. ඒ වගේම අර සිංගප්පූරු යන ශිෂ්‍යත්වෙ ඒ චාන්ස් එකත් අපි ඔයාලට ලබා නොදී බෑන්ක්ට ලබා දෙනවා. ඒ විතර නෙවෙයි තව තාත්තට ළමයා හරියට හදාගත්තේ නැහැ කියලාත් බයිනවා. ගෙදර ගිහින් තාත්තා දුවට බයින පාර බයිනවා. තවස මෙච්චර කල් පියානෝ ක්ලාස් තියනවා කියලා මේකද කරේ? ප්‍රින්සිපල් කිව්වා වගේ ඔයාගේ වැරද්දක් නැහැ. මම තමයි ඔයාගෙන හොයලා බැලුවේ නැත්තේ. මගේ තමයි වැරද්ද. එහෙම කියලා දුව අරන් දුන්න ෂර්ට් එක දුව ඉස්සරහාම ගලවලා විසිට් කරලා එතනින් යනවා. ඒත් එක මර මැදින් ප්‍රශ්න කරනවා වගේ කොටස් යනවා. ඉතින් කියන්නේ ග්‍රේට් එයාගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ අම්මයි තාත්තයි කතා කරලා කියනවා අපේ පුතා ඔයා හම්බුන දවස් ඉඳන් හොඳට ඉගෙන ගන්නවා. ඒ වගේම හොඳ ලකුණු තරම් තියෙනවා. අපි කැමති පුතාව ඇමරිකාවේ උගන්වන්න. ඒකට SLICT කියලා විභාගයක් තියෙනවා. ඒකත් පාස් වෙන්න ඕනේ. ඉතින් දෙන්න මේ විභාගෙට මුහුණ දීලා ඔයාලා කොහොම හරි පාස් වෙන්න. ඔයාගේ වේදමත් අපි බලා ගන්නවා. ඒක අහලා හීරන්ගේ යාළුවා ග්‍රේස් හීරෝයින් හම් වෙන්න එනවා. එයා හම් වෙලා මේ විස්තර ටික කියනවා. එයා ඒක අහලා ඒකට කැමති නැහැ කියලා එතනින් යන්න හදනවා. යන්න හදද්දිම කියනවා එයාගේ බොයිෆ්‍රෙන්ඩ් මේක් කරොත් ලක්ෂ 6ක් දෙනවා කියලා. ඒක අහපුවම පොඩ්ඩක් කල්පනා කරලා වැඩේට හා කියලා කියනවා. මේ විභාගේ ඉන්ටර්නැෂනල් විභාගයන්නේ මේක තියෙන හැම රටකම එකම වෙලාවක. ඒ වුණාට හැම රටේම වෙලාවල් වෙනස් නේ. ඇමරිකාවේ වෙලාව රෑ 10යි නම් ශ්‍රී ලංකාවේ වෙලාව උදේ 10 විතර වෙයි. එහෙමනේ එහෙම බැලුවොත් මේ විභාගයකටම ලියන්නේ ඕස්ට්‍රේලියාව ළමයි. ඕස්ට්‍රේලියා විභාගේ පටන් ගන්න පෑය 4කින් තායිලන්තේ විභාගේ පටන් ගන්න. දැන් හීරෝයින්ට කරන්න තියෙන්නේ එයා ගිහින් විභාගේ ලියලා ඒ උත්තර ඉන්ටර්වල් එකේ මතක තියාගෙන ඇවිත් ෆෝන් එකේ මැසේජ් කරන්න. හීරෝයින් කියනවා මේකට තව කට්ටියක් එකතු කරගන්න. ගොඩක් කට්ටියකින් සල්ලිත් ඉල්ල ගන්න පුළුවන්. එයා බයි කරන්නේ කොහොම හරි ඇමරිකාවට ඇවිල්ලා මේ කට්ටියත් එක්ක මිගන ගන්න. ඒත් එකම තව කොන්දේසියක් දානවා. මේ වැඩේට කොහොම හරි බෑන්ක් ඕනි කියනවා. නැත්තම් මේ වැඩේ කරන්න බෑ කියලා කියනවා. දැන් බෑන්ක් වෙන්නනවා. එයාට කවුද කට්ටියක් ඇවිල්ලා ගහලා එයාව කුණු දාන තැනක දාලා යනවා. මේක නිසා මෙයාට සිංගප්පූරු ස්කෝලර්ෂිප් විභාගයට යන්න වෙන්නේ නැහැ. මේ කතාව හීරෝනුත් දැනගෙන බෑන්කෝ හම් වෙන්න යනවා. එයා හම්බෙලා මේ විස්තර ටික කියනවා. එහෙම කියද්දි එයා මුලින්ම මේකට කැමති වෙන්නේ නැහැ. ඒත් එයාගේ අම්මා වොෂින් මැෂින් එකක්වත් ගන්න බැරි දුක් විඳිනවා දැකලා එයා කැමති වෙනවා වැඩේට. මේ වැඩේට ආවත් මට කීයක් ලැබෙනවද? ඔයාට මිලියනක් දෙනවා. එහෙනම් ඔයාගේ ගාන මගේ ගාන මිලියන 2යි. දැන් ප්ලෑන් එක හැමෝටම පහදලා දෙනවා. හීරෝනි බැංකුවේ විභාගෙට ගිහින් එයා ප්‍රශ්න 50යි මෙයා ප්‍රශ්න 50යි මතක තියාගෙන බාත්รูම් එකට ඇවිත් ඉක්මනට බාත්รูම් එකේ හංගලා තිබ්බ ෆෝන් එකෙන් තායිලන්තයට මැසේජ් එකක් යවන උත්තර ටික. එයාලා ඒ උත්තර ආපු සැනේ එයාලා ඒ පෙන්සල් වල බාකෝඩ් රීඩර් එකට ඒක ඇසුම් කරනවා. ඒ කියන්නේ උත්තරේ නම් ඒ ඉර ලොකුටත් මහතයි. උත්තරේ වී නම් ටිකක් හීනි. D එක හීනිම එක. ඒ විදිහට බාකෝඩ් එකේ පිළිවෙලට උත්තර ටික print කරනවා. ඊට පස්සේ මේ පෙන්සල් ටික මෙයාලා සල්ලි ගෙව හැමෝටම දෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකේ ලියන කොටසකුත් තියෙනවා. ඒකටත් උත්තර ටික එවනවා කියලා කියනවා. දැන් අර විටින් විට කවුද ප්‍රශ්න කරනවා කියන්නේ අන්න ඒකත් පෙන්වනවා. ඒ ප්‍රශ්න කරන්න මෙයාලමයි. මෙයාලම මෙයාලට ප්‍රශ්න කරවනවා. බැරි වෙලාවත් අහුනොත් මෙහෙම තමයි කියන්න ඕනේ කියලා කට්ටිය ට්‍රේනින් වෙනවා. එතන ග්‍රේස්ගේ බොයිෆ්‍රෙන්ඩ් එයාගෙන් බෑන්ක් ගැන දන්නවද කියලා ප්‍රශ්න කරද්දී එයා බෑන්ක් ගැන කියන්න පටන් ගන්නවා. එයා එහෙම කියද්දී එයා ටිකක් බයයි බයගුල්ලෙක් එහෙමම කියලා එක දවසක් කාගෙන්ද ගුටි කාලා කුණු ගන්න තැනක වැටලා හිටියා. ඒකත් කියනවා. ඒක අහපු දැනින් බෑන්ක් මුඛේ ඇඟට පනලා ගහන්න පටන් ගන්නවා. ඇයිද කිව්වොත් මෙයා කුණු දාන තැනක වැටලා හිටියේ කියලා කාටවත්ම කියලා නැහැ. ඒකෙන් දැනගන්නවා මේ කට්ටිය මූ තමයි යවලා තියෙන්නේ කියලා. දැන් එතන හිටපු හීරෝ වෙනවා එයාගේ යාළුවා කොහොම හරි බැංකු අල්ලලා සංසුන් කරවන්න හදනවා. ඒ තහන පාටක් නැහැ. පොර ඔක්කොටම බැලලා එතනින් යනවා. බැංක් හිටයින හීරෝයින්ට මේකට සම්බන්ධයි කියලා. ඒ හීරෝයින් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. හීරෝයින් කොහොම හරි බැංකේ පස්සෙන් දුවන් ගිහින් බැංකුව මගදී නවත්තලා බැංකුව සංසුන් කරනවා. හීරෝයින් කියනවා ගියේකේ ගියදින් ඕක අතාරින්න අඩුමුතරම අපිට සල්ලි හරි ලැබෙනවා. ප්ලෑනක් සුපිරියට දෙනවා අපි දෙන්නම එකතු වෙලා හරියටම කරමු. එහෙම කියද්දි බැංකුත් හා කියලා වැඩේට කැමති වෙනවා. දැන් හීරෝයින්ට සිඩ්නි වලට යන්න තාත්තා ගස්සන ඕනේ. ඉතින් තාත්තට මේ ගැන කියන්න බෑනේ. මෙයාලා ස්කෝරේකින් බුද්ධි පරීක්ෂණ වැඩසටහනකට යනවා කියලා බොරුට ලිපි ලේඛනයම හදලා තාත්තගෙන් කොමර අස්වනක් ගන්නවා. මෙයාලා දැන් ප්ලෑන ගෑවා වගේ සිඩ්නි වලට ගිහින් කෙලින්ම බාත්รูම් එකට යනවා. ගිහින් ෆෝන් එක සෙලෝ ටේප් එකක් ගහලා කොමර්ට් එකේ ෆ්ලෂ් කරන තැනට උඩින් අලවනවා. ඊට පස්සේ දෙන්නම විභාගෙ ලියන්න ගිහින් විභාගෙ ලියලා ගාන්ට උත්තර 50 මතක තියාගන්නවා. කොමාරි මතක තියාගෙන ඉන්ටර්වල් එකේ ගිහින් ඉක්මනට ෆෝන් එකෙන් උත්තර ටික ටයිප් කරලා සෙන්ඩ් කරනවා. එහෙ විභාගේ ලියන වෙලාවේ මේ සෙට් එක ඉක්මනට උත්තර ටික ආපු ගමන් බාකෝඩ් එකට අරන් පෙන්සල් වලට print කරලා ඒ කට්ටිය ඉක්මනට විභාගේ ලියන්න යන්න ස්කූටර් ඩ්‍රයිවර්ස්ලාත් ඇවිල්ලා ඉන්නේ. දැන් මේ කට්ටිය plan කරා වගේ හීරෝයින් කියලා ඉක්මනට උත්තර ටික යවනවා. ඒත් අපේ බෑන්ක්. එයා කියන උත්තර ටික එවන්න නම් මට තව මිලියනයක් ඕනි කියලා. ඒක අහලා ග්‍රේස්ගේ බොයිෆ්‍රෙන්ඩ් එයාගේ නම පැට්. පැට්ට මොකුත් හිතා ගන්න බෑ. පැට් කියන කමන්න ආවම දෙන්නම් කියලා.
ඒත් බෑන් කියනවා නෑ මට දැම්ම ඕනි දැම්ම එව්වොත් තමයි මම උත්තර ටික දෙන්නේ විනාඩි 5ක් ඇතුළත දෙන්න නැත්නම් උත්තර ටික ඔයාලා අමතක කරන්න එහෙම කිලත් කියනවා වැඩේ කියන්නේ එයාල ළඟ මිලියනකුත් නෑ තියෙන්නේ 485000යි ඒ තියෙන ටිකත් එයාටම යවලා දානවා ග්‍රේස් කියනවා මෙච්චරයි මගේ ළඟ දැන්ට තියෙන්නේ ආපු ගම ඉතුරු ටික දෙන්නම් ප්ලීස් උත්තර ටික එවන්න කියලා ඒ සල්ලි ටික අරන් බෑන්ක් උත්තර ටික එවනවා බෑන්ක් උත්තර එවපු සැනින්ම මේ කට්ටිය බාකෝඩ් එක print කරන්න පටන් ගන්නවා ඊට පස්සේ පැන්සල් වලට අලවනවා දැන් හීරෝයින බැංක උත්තර ටික යවලා ආයෙ දෙවෙනි පේපරේ දියන්න පටන් ගන්නවා. ඒ වගේම දෙවෙනි පේපරේ දියලා උත්තර ටික යවන්න ආයෙ টয়ලට් එකට යනවා. හීරෝයින් බාත්รูම් එකට ගිහින් බලද්දි එතන තියෙන පොලිමක්. ඒ වගේම බැංක උත්තර යව යව ඉද්දි කවුද වෙයි දොරට තට්ටු කරන ඉක්මනට අරින්ටත් කියනවා. බලද්දි ඒ පරීක්ෂක මණ්ඩලයේ ඒ කට්ටියට මෙයා ගැන සැකහිත්ල තමයි ඇවිල්ලා තියෙන්නේ. බැංක ඉක්මනට උත්තර ටික යවලා උත්තර චැට් ලිස්ට් එකෙන් ඩිලීට් කරලා දානවා. ඒත් එක මෙයා නැගිටිද්දි කොමට් එකේ ෆ්ලෂ් කරන එකේ මූඩිය. එයාගේ උඩක් විතරයි තමයි තිබිලා තියෙන්නේ. එයා දන්නතෝ හිටගත්ත ගමන් ඒක බිම වැටලා කැඩනවා. බෑක් ඉක්මනට ෆෝන් එක කඩන්න බලනවා. ඒත් කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ ඉක්මනට කොමට් එක ඇතුළට දාලා කොමට් එක ෆ්ලෂ් කරනවා. ෆෝන් එක ඇතුළට වත්යයි කියලා බලන්න. ඒත් ෆෝන් එක ඇතුළට යන්නේ නැහැ. මෙහේ හීරෝයින්. එයාට බාත්รูම් එකට යන්න පටක් වුණානේ. එයා දැන් බාත්รูම් එකට ගිහිල්ලා ෆෝන් එක අරන් මැසේජ් එක යවන්න හදද්දිම හීරෝයින්ගේ බාත්รูම් එකේ දොරටත් පරීක්ෂක මණ්ඩලයේ කෙනෙක් ඇවිල්ලා තට්ටු කරනවා. හීරෝයින් ඉක්මනට ෆෝන් එක සපත්තු ඇතුළට දාගෙන දොර අරනවා. එළියට ඇවිල්ලා බලද්දි බැංකෙන් ප්‍රශ්න කරනවා. මොකද්ද කරේ තමුසේ ඇතුළේ දා ෆෝන් එක කරන් මොකද්ද කරේ? හීරෝයින් ඒක දැකලා බය වෙනවා. බැරි වෙලාවත් බැංකියොත් දෙන්නම ඉවරයි. ඒ විතරක් නෙවෙයි සල්ලි දීපු අයත් අනාථ වෙනවා. හීරෝයින් ඒක දිහා බලාගෙන ඉද්දි එතන ඉන්න පරීක්ෂක මණ්ඩලයේ කෙනෙක් ඇවිල්ලා කියනවා වෙලාව හරි. වාදම් විභාගෙ ලියන්න යන්න. හීරෝයින් ඒ කාලේ එතනින් ගිහින් විභාග ශාලාවට යන්න කලින් වතුර බොන ෆිල්ටරයක් තියෙනවා. ඒකට ගිහින් වතුර බොන ගැප් එකේ ෆිල්ටරයට ෆෝන් එක හංගනවා. ඇයිදිකෝ ශාලාව ඇතුළට ගනිද්දි හැම කෙනාම චෙක් කරනවා. හීරෝයින් ශාලාව ඇතුළට යද්දි ගොඩක් බය වෙලා ඉන්නේ. ඒක නිසා එයාට උත්තර මතක තියාගන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි බැංකුත් මාට්ටුනානේ. ඒක නිසා බැංකේ උත්තර ටිකත් හීරෝයින් තමයි මතක තියාගන්න ඕනේ. දැන් මොනා කරන්න කියලා තේරෙන්නේ නැතු වෙද්දි හීරෝයින්ට එයාගේ පියානෝ එක මතක් වෙනවා. එයා මුලින්ම කරේ පියානෝ එකේ තාලෙ තියලානේ. මේ විදිහට එයා ඉක්මට උත්තර ටික පියානෝ තාලෙට මතක තියාගන්නවා. දැන් යාට essay එක ලියන්නත් වෙලා නැහැ. ඊට කලින් යන්න ඕනේ. අර ඔක්කොම wait කරගෙන ඉන්නවා උත්තර ටික එවනකල්. ඉතින් හීරෝයින් මොනා කරන්නේ? එයාගේ පැන්සල කටේ දාලා paper උඩම වමනේ කරනවා. ඒක බලන් හිටු මෙතන හිටපු පරීක්ෂක මණ්ඩලය ගැන එයාට යන්න දෙනවා. හීරෝයින් ඉක්මනට filter ඇස්සේ දාලා තිබ්බ board එකත් අරන් එතනින් දුවනවා. ඒ gap එකේ අර බෑන්ක් වල්ලව්වේ. අන්න ඒ පරීක්ෂකතුමත් ඇවිල්ලා හීරෝයින් කොහෙද කියලා හොයනවා. එයාට මුලදින් මේ ගැන සැකයක් තිබ්බනේ. ඒක නිසා හීරෝයින්ව follow කරනවා. මේ වෙලාවේ හීරෝයින්ගේ තාත්තා ග්‍රේස් නැතන හොයන් එනවා. ඇවිල්ලා හීරෝයින් කොහෙද කියලා අහනවා. අපි දැක්කේ නෑනේ තාත්තේ. එයා සිඩ්නි වලට යනවා කිව්වා නේද මොකද්ද තරඟෙට? ආ ඔව් ඔව් මටත් කිව්වා තමයි. එයා එහෙට ගිහින් ඇතිනේ. එයා ඒ තරඟෙට යන ෆෝම් එක ගෙදර දැම්මා දාලා ගිහින්. එයාට කෝල් ගත්තට ආන්සරුත් නෑ. ඇත්ත කියන්නේ එයා කොහෙද ගියේ? එවල තමයි හීරෝයින් උත්තර ටිකක් දෙවන්නේ. මෙයාලගේ ෆෝන් එකේ මේසුරේ තම් වයිබ්‍රේටුත් වෙනවා. තාත්තා නිකන් හරි ෆෝන් එක අරන් බැලුවොත් ඉවරටම ඉවරයි. ඔක්කොම ටික මාට්ටු. තාත්තා ෆෝන් එක බලන්න කලින් ඉක්මනට ග්‍රේස් කියනවා බැංකුවේ හීරෝයි හීරෝයින්ගේ නම ලින් ලින්නුයි දෙන්න යාළු වෙලා ඉන්නේ ඒක නිසා මේ දෙන්න හොර ගමනක් ගියේ ඔයාට මාට් වෙයි කියලා බයයි තමයි අර තරඟට යනවා කියලා කිව්වේ ඒක අහපු ගමන් තාත්තා මුකුත් කියන්නේ නැතුව එතනින් යනවා හීරෝන් උත්තර ඔක්කොම ටික ඇවිදින ගමන් යවනවා ඒ වගේම පිටිපස්සෙන් අර පරීක්ෂක මණ්ඩලය පොරක් තෙලවගෙන එනවා හීරෝයින් ඇවිදින ගමන් උත්තර ටික යවලා ඒ හැරෙත් දිනන සල්ලි දැම්මත් කෑම එන මැෂින් එකක් ඒ මැෂින් එක ළඟට ගිහින් සල්ලි දාලා කෑම දෙකක් අරන් ඒක කාලා එතන වමනේ කරනවා එතකොට අර පරීක්ෂක මණ්ඩලය ගැන පස්සෙන් එළවෙන් ආවනේ. ඒ පොර බල්ල වමන ගත්ත ගමන් මෙයා ලෙඩින්ද තමයි මෙච්චර දුරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ පොරායේ විභාග මධ්‍යස්ථාට එන්න කියනවා ප්‍රශ්න වගයක් අහන්න. හීරෝයින් එයාගේ පස්සෙන් යන ගමන් ෆෝන් එක එතන හිටපු කෙනෙක්ගේ බෑග් එක අතට දානවා. මේ කට්ටිය ඇත්තටම එන්න කියලා තියෙන්නේ බෑග් අහුනානේ. එයාගේ මෙයාගේ අතර කිසි හරි සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න. හීරෝයින් එහෙම මොකුත් නැහැ කියලා ඔප්පු කරලා එතනින් යනවා. ඇයිද කිව්වොත් මෙයාලා ප්ලෑන් කරන්න ගියේ දෙන්නගේ කවුරුවරි අහුනොතුත් නා කියන්න ඕනේ කියලා මෙයාලා කතා වෙලා තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ අර හැමෝටම පැන්සල් වල උත්තර ටික බාකෝඩ් එකේ යවලා හැමෝම හොඳට විභාගෙත් ලියලා ඒත් බැංකු විභාගෙත් තහනම් කළා ISTIC විභාගෙ ජීවිතයට ලියන්නත් බෑ යාට. ඒ වගේම පේපර් උඩ හීරෝයින් වමනේ ගත්ත නිසා හීරෝගේ පේපරෙත් කැන්සල් කරනවා. දැන් ෆ්ලයිට් එකෙන් බෑලා හීරෝයින් ඇවිල්ලා එයාගේ යාළුවන්ටත් මේ විස්තරය ගැන කියනවා. බය වෙන්න එපා බැංක් අපි කාවවත් මාට්ටු කරේ නෑ. එයා විතරක්ම වැරද්ද කරා කියලා පිළිගත්තා. ඒක නිසා ඔයාලා ඔක්කොම ආරක්ෂිතයි. එහෙම කියලා එලියට යනවත් එක්කම හීරෝයින් තාත් වෙනවා. එයා පොඩක් ඔරවලා බලලා කොහෙද අර කොල්ලා කොහෙද බැංක් කියලා අහනවා. හීරෝයින් ඒක අහලා මෙච්චර අහිංසක තාත්ත කෙනෙක්ව මං රවට්ටව වෙනේ කියලා හිතලා අඬනවා. අඬලා තාත්තව වැළඳ ගන්නවා. තාත්තා අහනවා ඇයි? මොකක් දුනේ දුවේ කියලා. ඊට පස්සේ හීරෝයින්ත් මේ හැම දෙයක් ගැනම තාත්තට කියනවා. අර විභාගෙට මේ කට්ටිය කොපි කරලා හොඳට දීපු කට්ටිය. ඒ කට්ටිය පාස් කියලා පාටියකුත් දානවා.
ඒ කට්ටිය හැමෝම එකම ලකුණු ගන්න තමයි අරන් තින්නේ 1460. එයාලා ඒ විභාගේ නමත් තියලා ඒ ලකුණු ගන්න print කරලා ප්‍රීෂට් එකකුත් ගාගෙන. පාටි අතරතුරේදී හීරෝන්ගේ යාළුවා message එකක් දාලා අහනවා හීරෝයින්ගෙන් බැංක් ඇවිල්ලා නම් එයාගේ කොටස ගත්තා. ඔයා ඇවිල්ලා ගන්න නැද්ද කියලා. ඒත් හීරෝයින් කියනවා මට ඒ සල්ලි එපා. ඔයාලම තියාගන්න. මේ ගල්ලා කරපු වැඩේ ඉස්කෝලේ දැනගෙන ඒ නිසා ඉස්කෝලෙන් උත්පස් කරනවා. ඊට පස්සේ හීරෝයින් කරන්න දෙයක් නැතුව සාමාන්‍ය ගුරු වෘත්තියකට apply කරනවා. ඉතින් ඒ කොටස් ඇද්දී අපි හිතා ගන්න පුළුවන් ආ හීරෝයින් මේ වගේ කිසිම වැරද්දක් කරන්නේ නැහැ කියලා. ඒත් එකම හීරෝයින්ට මාව ඇවිත් බලන්න කියලා බැංකින් message එකක් එනවා. හීරෝයින් එහෙන් ගිහින් බලද්දී බැංක අර සල්ලි පාවිච්චි කරලා අලුතෙන් washing machine එකක් අරන් තියෙනවා. එහෙ ගිහින් බැංක හම්බෙද්දී හීරෝයින්ට බැංක කියනවා අපි මේ විභාගෙ ලිව්වා වගේ තව cat pat කියලා විභාග දෙකක් තියෙනවා. ඒ විභාගෙ දාත් මේ වගේ ලිව්වොත් මීට වඩා සල්ලි හම්බ කරන්න පුළුවන්. මිලියන 10කට වැඩිය හම්බ කරන්න පුළුවන්. ඒකෙම තේරෙනවා බැංක කොච්චර හොඳට හිටපු කෙනාද. අනිත් කට්ටිය කොපි කරන එක ටීචරටත් කියපු කෙනා. දැන් මෙහෙම කතා කරනවා. ඒත් හීරෝයින් ළඟට ඇවිත් කියනවා අපි මේ කරපු වැරදි ඇති. අපි දැන් හැදෙමු. මීට එහා මේ වැරදි කරන්න හොඳ නැහැ. ඒත් බැංක අතාරන පාටක් නැහැ. හීරෝයින්ට කියනවා ඔයා මේක කරන්න ආවේ නැත්තම් අර විභාගෙදී අපි දෙන්න එකතු වෙලා තමයි වංචා කරේ කියලා මං කියනවා. ඒත් ඒකට කමන්න නැහැ කියලා හීරෝයින් යන්න හදනවා. ආයෙත් බැංක කියනවා මං ඔයා විතරක් නෙවෙයි මාට්ටු කරන්නේ. අපි උත්තර කියා දුන්න හැම කෙනාම මාට්ටු කරනවා. ඒකෙන් හැමෝගෙම විභාග කැන්සල් කරලා දායි. ඒත් අපේ හීරෝයින් අහන පාටක් ඔබ කරන එක කරගනින් කියලා එයා එතනින් යනවා. බැංක කිව්වා වගේම හීරෝයින්ව පාවලා දීලා. ඉතින් එයා ප්‍රශ්න කරන්න එන්න කියලා. එයාත් එක්කම තාත්තත් මේ පාරේ ඉන්නවා. තාත්තා කියනවා ඔයා කිසි දෙයකට බය වෙන්න බාදු. මං ඔයාත් එක්ක තමයි කවදත් ඉන්නේ. ඒත් එක්කම එකට ප්‍රශ්න කරන්න කතා කරනවා. එතනින් මේ ෆිල්ම් එක ඉවර වෙනවා. මේ වගේ කොපි කරලා ඔයාලත් ඉස්කෝලේ මාට්ටු වෙලා තියෙනවා නම් ඔයාලත් මේකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. අපි තව හොඳ ෆිල්ම් එකකින් හම්බ වෙමු. Thank you.